मंगे ना कवर नोन मम इन्नी मी सुसुमन मगे आवेवी
हेलो मुकदमे आठ माम तकला धन्य ने कन्नी तुना कमक ने कमने कमने मास रिलैक्स के तानिया में इन्हें तानी कम की इन्हें कब विलाव कट गिवा का नहरी मामा रुई नहीं था ऐ मने मन दान्न विद्यट गिटार के प्ले कर लो दान्न विद्यट सिंधु आके ना पाते हम कराना हो शा वो तो म्यूजिक कॉल्ड क्या मुझे तो मगे ड्रीम का कहाँ तेरे बैंड है दागने माँ कोटा के लावर पियानो के नंगा है ना ये तो तुम यावे की ना रिलैक्स के ना मटने और यार तो विच्चे दे मटर पिलाती है ना भाई मंदें ये वाके निचे रहितान ने हितिन याना या अतिन अल्ला नवत तान्ने तो बैकेला सिंधु आती है ना एक नंग हरी थैंक यू मैं मगे हितरे दुकान के बीच वेला आवक बाहर कॉल करा डर मंगा मन्ने द हे माल एक उन्नत करने पुरान काल यात्री है ना माँ और यार देंग इन्हें अनुत्तरा आमतक करना स्टेज की और यार ट पुलवाना में हमारे में आमतक कर ला अलूटीन जीविते पटांग करने बाला ना ऐना मन थी है ना गुड नाइट हरे ओके बाय गुड नाइट गुड नाइट बाय कौद कथा करें काट दे उपदेश माला कोल्ले कुड़ने अम्मा एंटना वाला मे पत्र हेरला तीबलती हेम तम गैनला अम्मे एंटना कौद कथा करे सत्र सिंह की पुता एट मुखद विलादी तातने पेर दुनि मुखद तात की दुख यारगन ने ने ताता की प्रधान हतुरा की दुआगी दुकार गिन ये मना पर ब्रांसी आते अम्मे खुलसिंह वाला हुए हामिने की दुआ अरमा की आलू आनुत्तरा आ देश पालने पक्ष प्रेम पाले ही लाऊँगा या मे को लट बूटे का तेल आप अंबतेरने वाला हुए लसन कॉलेज मेरी कराना देनो मोहिती मेहट वेला बूटे खागन इन्नो मैं ओया कोल्ला के केंद्रे ग्रहायो नीचे वेला थी ओया वेडी ओया उल्लू टकान डोने ने मुकदो ओये केंद्रे एक केंद्रे एक टवत अनागति आपने तेरु ना प्रधान शाखा कंपनी वाले शाखा अन्नी देवालय तीन पलवनी शाखा ඉතින් කවු මහත්තයා මේක කොහොමද එහෙම එකක් වෙන්නේ අයියෝ උඹේ හෙඩ් එකේ කිසිම බිස්නස් මයින්ඩ් එකක් නැහැ දැන් අපි දේවාලේ යන මිනිස්සුන්ට කියන්නේ ආර්යදාසගේ පළතුරු කඩෙන් පළතුරු ගේන්න කියලානේ එතකොට අපිට එතන කමිෂන් එක තියෙනවා ඊට පස්සේ අපි දේවාලේට ගන්න පළතුරු ටික තියෙනවනේ ඒ ටික මෙහෙට වෙනවා ඒකෙන් ගාණක් හම්බ වෙනවා බයින් ඇන් සෙලින් සෙලින් ඇන් බයින් හරිනේ මට නම් බෑ එහෙම කරන්න මම මගේ රාජකාරිය හරියට කරනවා प्रतिपाल वेदी पावित कर ஏனங்க ஹரிதாஸ்
අපි ඉතින් දෙයිය බුදුන් සී කරගෙන අපි අපේ වැඩේ පටන් ගමු ඈ කපු මහත්තයා පොඩි කපු මහත්තයා ඉදන්නේ ඇගියේ ආ ආ මේ දැන් දේවාල පටන් ගන්නත් තිබයි නේද ඒකයි මේ මේ දැන් මං කිව්වා ගිහිල්ලා අතුපතු ගාලා අස් කරලා පාන් ටික පත්තු කරලා තියන්න මං එන්නම් කියලා දැන් අපි මොනවද ඉස්සල්ලාම කරන්න ඕනේ ඉස්සල්ලාම කරන්න ඕනේ තෝරාගත් පළතුරු වට්ටියක් පන්සලට පූජා කරන්න ඕනේ තේරුණාද මේ එහෙනම් අපි ගිහිල්ලා පන්සලට පූජා වට්ටියක් පූජා කරලා එන්න ඔව් ඔව් අපි ලොකු තැනකින් ආශිර්වාද ගන්න එපේ ඒ මේ ලොකු හැමදුරුවන්ගෙන් ආශිර්වාදේ අරන් ඉන්න එපේ එහෙනම් පන්සලට ගිහිල්ලා දේවාලේ පැත්තේ එන්නකෝ හ්ම් නැතුව නැතුව මං එහෙනම් ගිහිල්ලා එන්න තාලගනිමු මේ මේ කපු මහත්තයා නෙමෙයි නේද හොඳ එක්කෙනා ඔය කපු මහත්තයා තමයි අපිට හරියන එක්කෙනා හ්ම් මෙයාගේ පිහිටෙන් අරයාගේ ඔළුවෙන් තමයි මේ ගේම ගහන්න ඕනේ ආ මේ මොන ගේම ගැහුවත් කමන්නෑ මෙතන වැරදි වැඩ බෑ තේරුණාද එහෙම වුණොත් මට තමයි කාලි අම්මා වාරු උඩ වෙන්නේ තේරුණානේ මෙන්න වැන්ද මල්ලිකෝ වැඩේ පටන් ගන්න කලින් උඹ කාලි අම්මා ආරුඩ කරගන්න එපා ඈ ඔක දාපා කාලි අම්මා හොරලේ 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 මොකද්ද කිව්වේ නෑ මං කිව්වේ සිංහිටගේ පළතුරු කඩේ කියලා. අපි තව ටිකකින් යමු දෙය පැත්තට. මිදෙහෙමත් ඇති. ඇයි? සුමනට සිවුරු ඉන්න ඕන විදිය අමතක වෙලා වගේ. පන්සල ගෙදර ගිහලා හිතුවද? මගේ කොහමද ගෙදර පන්සලනේ? මං ගෙදර කියලා කොහේ යන්නද? එහෙම කියලා හැමදේම ආනන්ද හැමදුරංගෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපි ඔක්කොම එක සමානයිනේ. එක සමානයි? කොහොමද එහෙම වෙන්නේ? සුමේදට රාහුල්ටයි දෙමාපු ඉන්නා මට නෑ මට ඉන්නේ ආනන්ද හඳුරේ විතරයි අපිට දෙමාපියෝ හිටියා කියලා අපි දිහි ජීවිත අතහැරලා නින්නේ අපිටත් ඉන්නේ අපේ ලොකු හඳුරු ඒ කියන්නේ අපේ ආනන්ද හඳුරු දිහි ජීවිත අතහැරියා කිව්වට ඒගොල්ලත් ඔයගොල්ලන්ට බලනවනේ උදව් කරනවනේ අනේ මට නම් කවුරුත් උදව් කරන්නෙත් නෑ බලන්නෙත් නෑ ඒකනේ සුමේද හඳුරා ගෙදරදී හොඳ ළමෙක් විදිහට ඉන්නේ නැති වෙටි. ඒකයි. අනේ මේ සුමන හඳුරානේ මේ උදේ පාන්දර මගේ මුකුත් අහගන්න නැතුව ඉන්නවද? මම පන්සලට ආවේ අපේ නැති බෙරිකමට. ඒ වුණාට දැන් තමයි මට මේ මහානකම යගේ තේරෙන්නේ. දැන් මට ඕනේ ආනන්ද හඳුරුවත් එක්ක එකතු වෙලා හොඳට ධර්මයේ ඉගෙනගෙන හොඳ පඬිත හඳුරු නමක් වෙන්න. ඉතින් වෙන එක ඇත්තේ කවුද අල්ලගත්තේ? සුමනනේ ආනන්ද හඳුරුවම අල්ලගෙන ඉන්නේ. මේ සුමේද හඳුරනේ ඔබ වහන්සේ මට වඩා වැඩිමල් මං තව පුංචි තේරුණාද පුංචි පුංචි ලක්කම් වලින් විතර ආරියදාසේ එතකොට ඔය කරගෙන යන වැඩ නවත්තලා සම්පූර්ණයෙන්ම පළදුරු කඩේ වැඩ තමයි කරගෙන යන හදන්නේ එහෙම වෙන කෙනෙක් කියලා හරියන්නේ නැහැ හඳුරන්නේ. වැඩේ ක්වොලිටියට කරන්න ඕනේනේ. ඒක ඇත්ත. තත්ත්වයේ වගේම වෙලඳාම සාධාරණ වෙන්නත් ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා නිවැරදිව ධනෙ උපයන ක්‍රම හතරක්. ගොවිතැන් කිරීම, සත්තු පාලනය, වෙළහෙළඳාම්, රාජ්‍ය සේවය හැබැයි මේ දේවල් අනුගමනය කරන්න පුළුවන්. හැබැයි වංචා නොකර. එහෙමනේ හමුදුනේ. අපේ හමුදුනේ. මේ අපේ එක්කෙනාට පොඩ්ඩක් අවවාද කරන්නකෝ දැන්වත් ඔය බීම නතර කරන්නයි කියලා. එද ආරියදාස කිව්වනේ මේ හැමදේම නතර කළා මේ වැඩේ පටන් ගන්න කියලා. දැන් ඔය සුරාව කියන එක ඒකට අදාළ නැද්ද? කපාටම බෑමඳුරනේ ටික ටික කරන්න තමයි හිතාගෙන ඉන්නේ අරිදාස
ඔය දහජරාව කටේ හලාගෙන වෙනදම් කරන්න බෑ. උපය ගන්න දෙත් විනාශ වෙලා යනවා. හැබැයි ඉතින් තමන්ගේ වැරදි තමන් හදා ගන්න ඕනේ. වෙන කවුරුත් කොච්චර බන කිව්වට වැඩක් නෑ. ඒක නම් හැබැයි අපේ හාමුදුරුවනේ. දැන් අපි වෙලාවකට අපි පොරොන්දු වෙනවා. සුරාමේරේ මජ්ජපමා දට්ඨානාද. තව වෙලාවකට බුසාවාදා වේරමණී. හැබැයි මේ පොරොන්දු වෙනවා විතරයි. පොරොන්දු වෙලා පොඩි වෙලාවක් ගියපු ගමන් මේ පොරොන්දු කඩනවා. හාමුදුරනේ මං එනම් කඩේ පැත්තට ගිහිල්ලා එන්න හාමුදුරනේ. අවසරයි. හොඳයි හොඳයි. බන අහගෙන ඉන්නත් අමාරුන් ටිකක් නේද? තමන්නේ ආසාවෙන් පටන් ගන්න වැඩේනේ. හරි ගිහිල්ලා. එන්න හාමුදුරනේ. පස්කම එනන් ගිහිල්ලා බුදු මැදලෙන්. අවසරයි. උත්සවයි. උත්සවයි. අපේ හඳුරෝනේ ප්‍රශ්නයක්. මොකක්ද? සුමේද හඳුරෝ කියන මං ඔබ වහන්සේව අල්ලගෙන ඉන්නේ. එයාට බොහන්සේක කිසි දෙයක් කරන්න දෙන්නේ නෑලු. මට කියනවා බොහන්සේව අතාරින්නලු. හරි. මට ප්‍රශ්නේ පැහැදිලි. උත්තරේ දන්නවද? බොහන්සිනේ දන්නේ. කොහොසන්? සුමන කිසිම කෙනෙක්ට මාව අල්ල ගන්නත් බෑ අයිති කර ගන්නත් බෑ. මං හැමදේම අතහැරලා ඉන්නේ. හැබැයි ඕනම කෙනෙක්ට මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. එච්චරයි. එහෙම කොහමද? ආනන්ද අම්මදර මංගෙන බලන්න ඕනේ. සල්මල් ආරාමේ. ඔය මතු. බගා කරන ඉඩම් වල වර්තාව ඉල්ලලා තියෙන්නේ. ඔව් ඊට පස්සේ නැවත බගා කරන්නත් දෙනවා. එහෙම නැත්තම් ඉතින් ඉඩම් නැති මිනිසුන්ට දෙනවා වගා කරන්න. ආ හොඳයි. හරි හරි එහෙම කරන්න. හරි හොඳයි. මාට කිව්වේ ඇමති පට්ටම් බාරගත්තට පස්සේ ළඟ ඉන්න අයට කඩේ යන්න වෙනවා. ඇයි කවුද කතා කරේ? පලිපාන ඇමතුමා. වගා කරන ඉඩම් බෙදා දෙද්දී එයාගේ මිනිස්සු කට්ටියක් ඉන්නවනේ ඉස්සලාම් දෙන්න. ඒගොල්ලන්ට දෙන්නලු. අන්න සපුමලුත් කිව්වා වැවක් අයිනෙන් අම්මගෙන් ඉඩමක් ඉල්ල ගන්න ඕනේ කියලා. ඒ මොකටද? මොකද්ද ඉකෝ ටුරිසම් එකක් ගැන කිව්වා. ඒක දැන් හරි ෆේමස්ලු. කොටේජ් වගේක් හදන්න ඕනේ කිව්වේ. ඌ සභාව විපක්ෂයක් නැත්තම් දෙන්න තිබ්බා. උන් බලාගෙන ඉන්න මෙහිනා වෙන්න. හැබැයි දැන් අම්මට බෑනට සලකන්න වෙයි. මොකද ඉතින් චන්දෙට උදව් ගත්තනේ. එයා හදන්නේ මගේ දේශපාලනේ පාවිච්චි කරලා බිස්නස් කරන්න. ඒක කරන්න දෙන්න බෑ. මට වෙදින්න කටයුතු ඉවර කරලා දාන්න ඕන. ඊට පස්සේ වාට පුළුවන් යාව හදාගන්න. තාම සෙල්ලක්කාර වයස නැහැ. ඒක නෙමෙයි අම්මේ. අපි අර ගෙදරක් බලන්න ගියේ. බැලින්නම් ඒක රංජන්ගේ මල්ලි කෙනෙක්ගේ. ඒක ගන්නවද? ගන්න තමයි හිතුවේ. ඒක ලස්සනයි. රංජන් තමයි ප්‍රශ්නේ. ඒකට කමක් නැහැ. අපි අමාරුවෙන් ජීවත් වෙනවා කියලා එතකොට ඒගොල්ලන් හිතන්නේ නැහැ. අපිට සල්ලි තියෙන බව පෙන්වන්නත් එක ගන්න. අනික ඒක ඔයාට දෑවැද්දට අරන් දෙන විදිහට අඟවන්න. ඔන්න. පවුලයි දේශපාලනේ එකට එකතු කරා. ඔව්. අපි දේශපාලන පවුලක් නේ. හැබැයි සපුමල්ට රංජන්ව ආශ්‍රය කරන්න දෙන්න එපා. තේරුණානේ? බොහෝම සන්තෝසයි බොහෝම සන්තෝසයි.
විරුද්ධ පාක්ෂිකයෝ වුණත් දියුණු වෙනවා බලලා සතුටු වෙන්න පුළුවන් තරමේ හදවතක් අපිට තියෙනවා නේද මහත්තයා මේ ගෑණි ඡන්දේ දැන් ඉවරයි ඒ ගැන කයින් නැතුව ඉන්නවා ලලිත නෝනායි මුදලාලි ආපු එක කොච්චර දෙයක්ද ඔන්න ඔය දෙන තමයි ඉස්සෙල්ලාම මේ කඩෙන් බඩු ටිකක් ගන්න ආ ඒකනේ ඒකනේ අපි වගේ සාදාර අවංක ව්‍යාපාර කටයුතු කරන දෙපළගෙන් උඹලගේ කඩේ පටන් ගන්න ලැබීම උඹලගේ වාසනාව ඈ ඒ ළඟ ඉතින් නමෝ විත්තියන් කියලා ඕන් දීපංකෝ පාන්තිර පැකට් එක මේ පාන්තිර පැකට් අරන් හරියනවද දෙයනේ කියලා මේ බඩුවක් ගන්න එකේ දේවාලට යන්නත් එක පළතුරු වට්ටියක් ගමු නේ අපි මුදලාලිත් ඇවිල්ලා ඉන්නේ පූජ වට්ටියක් ඉල්ලනවා ඉතින් එන ඔය හොඳ එකක් බලලා දුන්නා නා දෙයනේ කියලා ඕම් පළවෙනි පූජා වට්ටිය අපි මුදලාලිට इतर साली त्यागन अद आरंभ कर मे व्यापारी दिन दिन दीवन ऊट पत् प्रार्थना करना अभी आदर करें कि खटाडा कर आप खाना टह अभी उड़ा फील लेना एक है ओया टहम विनोद साल